ගෞරවනීය අපේ ස්වාමින් වහන්සේගෙන් අවසරයි වේදිකාවේ සිටින ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයාගෙන් අවසරයි ජාතික ජනබල වේගයේ ජාතික විධායක සභික ලාල් සහෝදරයාත් අපේ ලාල් විජේනායක සහෝදරයාත් දීපානි සිල්වා සහෝදරිත් නාවලපිටිය මේ මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය ආසනයට නායකත්වය දෙන සිරි සහෝදරයාත් තුෂාරි සහෝදරිය ඇතුළු වේදිකාවේ සිටින සියලු දෙනාගෙම අවසරයි ප්‍රථමයෙන්ම අද නාවලපිටිය මේ ආසන සමුළුවේදී මේ නාවලපිටිය ආසනයට නායකත්වය දෙන්න අද ඉදිරිපත් වෙච්ච සහ ප්‍රකාශයට පත් වෙච්ච ඒ සහෝදර සහෝදරියන් සියලු දෙනාටම මම සුබ පතනවා ඔබ මේ බාරගත් මේ වගකීම ඉතාමත්ම දක්ෂ ලෙස කරන බව මම ඉතා හොඳින් දන්නවා මට පුළුවන් වුණා මීට සති දෙකකටත් කලින් ඇවිල්ලා නාවලපිටියේ ඔබ සියලු දෙනාව මුණ ගැහිලා ඔබ සියලු දෙනා එක්ක වැඩ කරන්න එතෙන්දී ඉතාමත්ම පැහැදිලි වුණා නාවලපිටියේ ඉන්නේ ඉතාමත්ම දක්ෂ නායකත්වයක් තියෙනවා කියන එක ඒ නිසා නාවලපිටියට මේ ආසනය දිනා ගන්න එක මහා ලොකු වැඩක් නෙවෙයි කියන එක ඉතාමත්ම පැහැදිලි හැබැයි නාවලපිටියෙන් මේ ආරම්භ කරපු මේ ගමන මුළු රටටම මුළු දිස්ත්‍රික්කයටම නායකත්වය දෙන්නත් ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම අද මේ සමුළුවට මේ සියලුම බාධක සියලුම වැස්සෙන් තියෙන බාධකද වෙනත් බාධකද නොතකා මේ සමුළුව සාර්ථක කර ගැනීම සඳහා මේ රට ඉල්ලන දේශපාලන පෙරලිය කරන්නත් අලුත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් පෙනී ඉන්න මෙතෙන්ට පැමිණ ඔබ සියලු දෙනාගෙනුත් අවසරයි ඔබ තමා ඇත වශයෙන්ම අපිට ධෛර්යය දෙන්නේ මේ අපේ මෙතන ඉන්න වේදිකාවේ ඉන්න නායක නායිකාවන් සියලු දෙනාගෙම ශක්තිය ඔබයි ඔබ මේ මෙතෙන්ට පැමිණීමත් ඔබේ මේ සහභාගීත්වයත් ඉතාමත්ම ඉහලින් අපි අගය කොට සලකනවා ඔබ මෙතන පෙනී ඉන්නේ අද අපි සියලු දෙනා මෙතන රැස් වෙලා ඉන්නේ මේ රටට අවශ්‍ය ඒ දේශපාලන සංස්කෘතිය වෙනසක් ඇති කරන්න මොකද ඒ දේශපාලන සංස්කෘතියේ වෙනස කාලයක් තිස්සේ අවුරුදු 75ක් තිස්සේ විශේෂයෙන්ම පහුගිය දශක ගණනාවක් තුලම මේ රටේ ඇති වෙලා තියෙන ඒ දූෂිත මර දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනේ කියලා මේ රටේ ජනතාව තීරණය කළා ඉවරයි ඒ තීරණය අරගෙන ඉවරයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ ඒ තීරණය ප්‍රකාශයට පත් කරන්න අවස්ථාවක් ඒ අවස්ථාව තමයි මේ පාලකයෝ නොදී ඉන්න මේ උත්සාහ කරන්නේ මොකෝ ඔවුන් දන්නේ මේ දේශපාලන සංස්කෘතිය පමණයි ඔවුන්ට වැදගත් වෙන්නේ මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන එක නෙවෙයි ඔවුන්ගේ පාලන බලය පාවිච්චි කරමින් තමන්ගේ ඉතාමත්ම පටු න්‍යාය පත්‍රයක් වෙනුවෙන් තමන්ගේ බලය වෙනුවෙන් සියලුම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කරමින් ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ජනතාව මත දිගින් දිගටම බරපටවමින් ඒ සියල්ලම තම ඔවුන් ප්‍රති ඒ සියල්ලම තමන්ගේ බලය වෙනුවෙන් පාවිච්චි කිරීමට බල ලෝභී කෑදර පාලකයෝ ටිකක් අපිට මේ ඉතුරු වෙලා ඉන්නේ ඔවුන් මේ ඔවුන් ඉදිරිපත් කරන සහ ඔවුන් නියෝජනය කරන මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න තමයි ඔබ අපි සියලු දෙනාම එකතු වෙලා තියෙන්නේ අද මේ සමුළුව නාවලපිටියේ මේ සමුළුවෙන් අපි මහනුවර දිස්ත්‍රික්කයට විතරක් නෙවෙයි අපි රටටම පෙන්නලා තියෙනවා ඒ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන එක ඒක වෙනස් වෙන එක ඉස්තිරයි වෙනස් කරන්න පුළුවන් ජනතාවක් මේ වෙනකොට ජාතික ජන බලවේගයක එකතු වෙලා ඉන්නේ කියන එක ඉතාමත්ම පැහැදිලි ඕකට බයේ තමයි අත වශයෙන්ම මේ පාලකයෝ මැතිවරණ වලිනුත් පලා යන්නේ අපි දැක්කා ළඟදී අර හොර ජනාධිපති අටවගත්ත ජනාධිපති නුවරඑළියේදී යම්කිසි සම්මන්ත්‍රණයකදී ඔහු ප්‍රකාශයට පත් කරා ඔහු කියනවා මේ රටේ ජනතාවට දේශපාලනය එපා වෙලාලු මේ රටේ ජනතාවට මැතිවරණ එපා වෙලාලු මේ රටේ ජනතාව මැතිවරණ ඉල්ලන්නේ නැල්ලු
කිසිම පක්ෂයකට 50%ක්වත් ගන්න බැරි වෙයිලු. ඒ ඔහුගේ අත්දැකීම වෙන්න පුළුවන්. මොකෝ අපි දන්නවා ඔහු නම් මූණ දුන්න හැම මැතිවරණයකම පරාජය වෙච්ච එක්කෙනෙක්නේ. ඉතින් ඒ එයාගේ අත්දැකීම. ඒවා අපිට අදාළ නැහැ. මොකද කියන්නේ? මේ රටේ ජනතාවට මැතිවරණයක් ඕනේද නැද්ද? රනිල් වික්‍රමසිංහට ඇහෙන්නම කියන්න මැතිවරණයක් ඕනේද නැද්ද? අන්න හරි. ඉතින් එතකොට ඔහු ඔහුගේ මේ ඉතාමත්ම අර හෙන්චායෝ ටිකගේ අදහස් දර අරගෙන ඔහු කියනවා මේ රටේ ජනතාව වෙනුවෙන්ම ඔහුට ප්‍රකාශ කරන්න පුළුවන්. හැබැයි අපි දන්නවා යථාර්ථය ඊට වඩා වෙනස්. මෙතනින් පෙන්වුම් කරන්නේ දිවයින වටාම අපි යන හැම සම්මන්ත්‍රණයකම හැම සමුලුවකම හැම ගෘහස්ත සාකච්ඡාවකම මිනිස්සු අපෙන් කෑ ගහලා ඉල්ලන්නේ මොකද්ද? අපිට මේ රට වෙනස් කරන්න. අපිට මේ රටේ මේ මැර දූෂිත දේශපාලනය වෙනස් කරන්න අවස්ථාවක් ඉල්ලමින් තමයි ඔවුන් අපි සමග එකතු වෙන්නේ. ඔවුන්ට මැතිවරණයක් අවශ්‍යයි. හැබැයි මේ මැතිවරණේ අනිවාර්යයෙන්ම මේ දූෂිත පාලකයෝ පරාජයට පත් වෙන නිසා තමයි මේ පරාජයට බයෙන් තමයි ඔවුන් මේ ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරමින් අධිකරණයටත් අපහාස කරමින් මේ විදියට ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කරමින් මේ විදියට හැසිරෙන්නේ. නමුත් අපි දන්නවා ඒ සියලුම චණ්ඩිකම් වලට වඩා ඒ සියලුම මරකම් වලට වඩා ඒ සියලුම දූෂිත ක්‍රමවේද වලට වඩා වැඩි බලයක් ජනතාව තුල තියෙනවා. ජනතාව කියන්නේ ඔබ අප සියලු දෙනාම. මේ රටේ පුරවැසියෝ. මේ රටේ පුරවැසියෝ මේ වෙනකොට මේ සියලුම බාධක ඒ සියලුම අභියෝග බාධක සියල්ලටම මූණ දෙමින් මේ වෙනකොට මේ දූෂිත පාලන ක්‍රමය වෙනස් කරන්න සූදානමින් ඉන්න බව අපි දන්නවා. මේ මැතිවරණ අයිතිය අපි ලබා ගන්නවා. මැතිවරණ අයිතිය ලබා ගන්නවා විතරක් නෙවෙයි මැතිවරණ වලට මූණ දීලා මැතිවරණය දිනලා මේ රට හදනවා. ඒක ඉතාමත්ම පැහැදිලි. මොකෝ අපි දන්නවා මේ පාලකයෝ බලේ හිටියත් ඔවුන් දැන් අවුරුදු 75ක් තිස්සේ මොනවද අපිට ඉතුරු කරලා තියෙන්නේ අද වෙනකොට? මොනවද ඔවුන් අපිට ඉතුරු කරලා තියෙන්නේ අද වෙනකොට? විවිධ සමීක්ෂණ වලින් මේ ඊයේ ප්‍රකාශයට වෙච්ච සමීක්ෂණයකින් කියලා තියෙනවා මේ රටේ ජනතාවගෙන් 93% මේ වෙනකොට තමන්ගේ මූලික අවශ්‍යතා වෙනුවෙන්, මූලික අවශ්‍යතා කියන්නේ මොනවද? ආහාර, සෞඛ්‍ය, අධ්‍යාපනය වෙනුවෙන් 93% තමන්ගේ එක්කෝ තමන්ගේ මේ තමන්ගේ දේවල් උගස් තියන්න වෙලා, එහෙම නැත්නම් තව කාගෙන් හරි ණයට ගන්න වෙලා, එහෙම නැත්නම් තමන්ගේ ඉදිරි කිරීම් වියදම් කරන්න වෙලා තියෙනවා කියලා 93%ක ජනගහනයකට. ඒ කියන්නේ ඉතුරු වෙලා ඉන්නේ මේ දුෂ්ට පාලකයෝ ටික විතරයි. ඔවුන්ගේ ජීවිතවලට විතරයි වෙනසක් වෙලා නැත්තේ. මේ රටේ අතිශය බහුතරය මේ අවුරුදු 75 පාලනෙන් දුප්පත් කළා, විනාශ කළා, ඉවරයි මේ පාලකයෝ. ඒ සමීක්ෂණයෙම කියලා තියෙනවා 66%ක ප්‍රමාණයක් තමන්ගේ ආහාර, අධ්‍යාපනය, සෞඛ්‍ය වෙනුවෙන් කරන වියදම කප්පාදු කරන්න සිද්ධ වෙලා. තමන් අධ්‍යාපනයේ සෞඛ්‍ය වෙනුවෙන් වියදම් කරන ප්‍රමාණය කප්පාදු කරන්න වෙලා අඩුමතරමේ ජීවත් වෙන්න පුළුවන් ආහාර වේල් දෙකක් කාලා ඉන්න මේ කප්පාදුව කරන්න වෙලා තියෙනවා කියලා. ඉතින් මොකද මේ කප්පාදුව කරන්න වෙලා තියෙනවා කියන්නේ? අපි පම්පෝරි ගහනවා. මේ පාලකයෝ පම්පෝරි ගහනවා මේ රට නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය තියෙන රටක් කියලා. නිදහස් අධ්‍යාපනයක්, නිදහස් සෞඛ්‍යයක් තියෙන රටක නම් මිනිස්සු මොකටද අධ්‍යාපනයයි සෞඛ්‍ය වෙනුවෙන් ණය වෙන්න ඕනේ? මොකටද ණය වෙන්න ඕනේ? මොකටද ඒගොල්ලෝගේ ඉතිරි කිරීම් වැය කරන්න ඕනේ? මොකටද ඒගොල්ලෝගේ දේපල උගස් යන්න වෙන්නේ? අධ්‍යාපනයයි සෞඛ්‍යයටයි කාලා බීලා ඉන්නනම් ඔය ප්‍රධාන අවශ්‍යතා තුනවත් සපුරන්න බැරි වෙච්ච පාලකයන් මොකටද අපි තවදුරට අතිවසගෙන ඉන්නේ? මේක වෙනස් කරන්න ඕනේ. මේක වෙනස් කරන්න නම් තව දුරටත් මේ
දූෂිත මර පාලකයන්ගෙන් මේ නායකයන්ගෙන් නායකයන් කියලා කියා ගන්න අයගෙන් අපිට ඒ වෙනස කරන්න බැරි බව ඉතාමත්ම පැහැදිලි අපිට අවශ්‍යයි අලුත් නායකත්වයක් ඒ අලුත් නායකත්වය කියන්නේ පුද්ගලයන් වෙනස් කරන එක විතරක් නෙවෙයි අලුත් නායකත්ව සංස්කෘතියක් ගේන්න පුළුවන් මිනිස්සු ජනතාවගේ ජනතාවගේ ප්‍රශ්න තේරුම් ගන්න පුළුවන් මිනිස්සු ජනතාව එක්ක ජීවත් වෙන්න පුළුවන් අය ජනතාව ගාවට බය නැතුව යන්න පුළුවන් අය මේ එක නායකයෙක්ටවත් නායකය කියලා කියා ගන්න අයටවත් මේ චන්දියන් එක්කෙනෙක්ටවත් පුළුවන් ද තමන්ගේ ජනතාව ඉදිරියට එන්න බෑ ඕන ඔක්කොමලා හැංගිලා ඉන්නේ හැංගිලා ඉන්න නායකයන්ට පුළුවන් ද මේ රටට අවශ්‍ය නායකත්වය දෙන්න ඒක කරන්න බෑ ඒ නිසා අපිට ජනතාවට ජනතාව සමග ගනුදෙනු කරන්න පුළුවන් ජනතාව ගාවට යන්න පුළුවන් ජනතාව එක්ක ජීවත් වෙන්න පුළුවන් නායකත්වයක් අවශ්‍යයි ඒ නායකත්වය තියෙන්නේ මේ වේදිකාව තුල කියන එක ඉතාමත්ම පැහැදිලි මේ මෙතන ඉන්නේ ඔබ ඔබ සියලු දෙනා සමග ඉතාමත්ම සමීපව වැඩ කරන්න පුළුවන් අය ලාල් සහෝදරයා කතා කරා අපේ සිරි සහෝදරයා ගැන අමාරුම කාලයක මේ නාවල පිටියේ දේශ මේ මේ දේශපාලන ව්‍යාපාරය වෙනුවෙන් පෙනී හිටපු එක්කෙනෙක් මේ මේ නාවල පිටියේ මමත් ඔහුත් එක්ක ගිය මේ සති කීපයක්ට කලින් ඇවිල්ලා මේ මේ ප්‍රදේශයේ ඇවිදිනකොට හරි අමාරුයි ඔහුත් එක්ක පාරේ යන්න මොකද මිනිත්තුවෙන් මිනිත්තුවට කවුරු හරි නවත්තනවා මිනිත්තුවෙන් මිනිත්තුවට කවුරු හරි නවත්තලා කතා කරනවා මිනිත්තු පහෙන් යන්න පුළුවන් ගමන යන්න පැයක් විතර යනවා මොකද සිරි සහෝදරයා හැමෝම එක්කම කතා කරලා තමයි යන්න ඕනේ අන්න නායකත්වය මම තුෂාරි සහෝදරිය එක්ක ඇවිද්දා මේ මං හිතන්නේ මේ නගරයේ ඇයව දන්නේ නැති කෙනෙක් නැහැ අපේ මැඩම් කියලා හැමෝම කතා කරේ අපේ මැඩම් අන්න නායකය අන්න නායකත්වය ඒ වගේම තමයි මෙතන ඉන්න අනිත් අයත් ඉතින් එහෙම නායකත්වයක් අපිට අවශ්‍ය එහෙම මිනිස්සු එක්ක වැඩ කරන්න පුළුවන් ජනතාව සමග ජීවත් වෙන්න පුළුවන් ජනතාවගේ හදවත ජනතාවගේ ප්‍රශ්න තේරුම් ගන්න පුළුවන් නායකත්වයක් අද රනිල් වික්‍රමසිංහ තමාගේ ආර්ථික ප්‍රතිපත්ති තමාගේ දේශපාලනය ගැන කතා කරන්නේ උඩ ඉඳගෙන මිනිස්සුන්ගේ ප්‍රශ්න තේරුම් ගන්න නැතුව බඩගින්නේ ඉන්න ජනතාවක් ඉන්නකොට තමන්ගේ බෙහෙත් ගන්න බැරි ජනතාවක් ඉන්නකොට පාසල් යන්න බැරි දරුවන් ඉන්න ජනතාවක් ඉන්නකොට රනිල් වික්‍රමසිංහ කියනවා 2048 වෙනකන් ඉන්න කියලා. මොකද කොහොමද එහෙම කියන්නේ මොන හිතක් පපුවක් තියෙන මිනිහෙක්ටද එහෙම කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක වෙනස් කරන්න ඕනේ. ඒක වෙනස් කරන්න පුළුවන්. ඒ වෙනස් කරන්න පුළුවන් වෙන්නේ ඔබ අප සියලු දෙනාම එකතු වෙලා මේ සාමූහිකව මේ තියෙන අභියෝග වලට මුහුණ දීලා මේ තියෙන මේ පාලන ක්‍රමයක් මේ දූෂිත දේශපාලන ක්‍රමයක් වෙනස් කළා සාමූහික ගමනකින් කියන එක ඔබ සියලු දෙනාම දන්නවා. ඒ නිසාම තමයි අපි ඔබ සියලු දෙනාම මේ විදියට එකතු වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට ඉදිරියට කරන්න වැඩ ගොඩක් තියෙනවා. අපිට මැතිවරණයක් ගන්න ඕනේ. මැතිවරණයක් මේ නොදෙන මැතිවරණය මේ පාලකයන් පලා යන මැතිවරණය අපි ලබා ගන්න ඕනේ. මැතිවරණය දිනන්න ඕනේ. මැතිවරණය දිනලා මේ රට හදන්නත් ඔබ අප සියලු දෙනාම එකතු වෙන්න ඕනේ. ඔබ අප සියලු දෙනාම එකතු වුණොත් මේ රටේ ජනතාව එකතු වුණොත් අපිට විශ්වාසය තියෙන්නේ ඔබ මතයි. මේ පාලකයෝ ඔබව විශ්වාස කරන්නේ මේ පාලකයෝ හිතන් ඉන්නේ මේ රටේ පුරවැසියෝ ඉන්නේ රවට්ටන්නයි බොරු කියන්නයි අන්දන්නයි කියලා. නමුත් එහෙම නෙවෙයි. අපි දකින විදියට මේ රටේ පුරවැසියෝ කියන්නේ මේ රට හදන්න පුළුවන් මේ රට හදන්න පුළුවන් නායකත්වය දෙන්න පුළුවන් පිරිසක්. මේ ඉන්නේ ඒ නායකත්වය. මේ පිටිපස්සේ ඉන්නෙත් ඉස්සරහා ඉන්නෙත් අර කඩවල ඉන්නෙත් අර කඩවල මේ සමුළුවට ඇහුම්කන් දීගෙන ඉන්නෙත් අර ඈත ත්‍රිවිලවල ඉන්නෙත් මේ රට හදන්න පුළුවන් ජනතාව. ඔබ අප සියලු දෙනා එකතු වුණොත් මේ රට හදන්න පුළුවන්. මතක තියාගන්න ලංකාව කියන්නේ මෙහෙම තියෙන්න ඕන රටක් නෙවෙයි. මෙහෙම විනාශ වෙන්න ඕන රටක් නෙවෙයි. මේ රට හදන්න පුළුවන්. අන්න ඒ හදන ගමනට ඔබ අප සියලු දෙනාම එකතු වෙන්න කියන ආරාධනාව කරමින් මම නතර වෙනවා. ජාතික ජන බල වේගයට ජය වේවා. නාවල පිටියේ ඔබ සියලු දෙනාටම ජය වේවා. බොහොමත්ම ස්තුතියි.